දවසක් කියලා පිළිගන්න ඕගොල්ලෝ ස්ටුඩියෝ හෑෂ් එකට. එද ඉස්සලාම අපි පටන් ගමු අපේ පළවෙනි ටියුටෝරියල් එක. ඒක තමයි වීඩියෝ එකක් කන්වර්ට් කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මම වීඩියෝ එකක් කන්වර්ට් කරගන්නේ මෙන්න මේ software එකේ. Any video converter. මේකේ ඔයගලන්ට ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. වීඩියෝ එකක් කන්වර්ට් කරගන්න පුළුවන්, ඒ වගේම මේ DVD එකක් එහෙමත් නැත්නම් ඔන්න CD එකක් බර්න් කරගන්න පුළුවන්, ඒ වගේම මේකේ වෙනම ප්ලේයර් එකක් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා බටන් එකක් add or drag file කියලා. මෙන්න මේ බටන් එකෙන් තමයි ඔයගලන්ට කන්වර්ට් කරගන්න ඕනි වීඩියෝ එක software එකට දාගන්න තියෙන්නේ. මෙතන add click කරලා ගියාම window එකක් open වෙනවා. ඒ window එකේ තමන්ගේ කන්වර්ට් කරගන්න ඕනි වීඩියෝ එක කොහෙද තියෙන්නේ කියලා select කරලා open කරාම software එකට නිකම්ම file එක එනවා. එහෙමත් නැත්නම් ඔයගලන්ට පුළුවන් drag and drop ක්‍රමයට file එකක් ගෙනල්ලා මෙතනට ඇදලා දාගන්න. ඒ කියන්නේ වෙන window එකක් open කරලා මේ තියෙන මම මේ වෙන window එකක් open කරගත්තා. ඒතර මෙහෙම ගෙනල්ලා ඇදලා දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට convert කරගන්න පුළුවන් option එක තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතනට ගියාම අපිට පෙන්නනවා option ටිකක් අපිට convert කරගන්න පුළුවන්. Apple phone වලට, Android phone වලට, Huawei phone වලට, TV වලට. ඒ වගේ මෙතන මේ software එකේ ගොඩාක් converter option පෙන්නනවා. ඉතින් මට ඕනි මේ video එක audio file එකක් විදියට convert කරගන්න. ඊපස් මෙතන මේ තමයි audio file විදියට convert කරගන්න තැන. මෙතනට ගියාම මෙතනත් ගොඩාක් ඔප්ෂන්ස් පෙන්නනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් MP3 වලට තමයි කන්වර්ට් කරගන්නේ. එහෙම සිලෙක්ට් කරාම මෙන්න මේ බටන් එකේ අපි සිලෙක්ට් කරගත්ත ඔප්ෂන් එක මෙහෙම පෙන්නනවා. ඒ වගේම ඕගලන්ට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ සිලෙක්ට් කරගත්ත ෆයිල් එකේ ප්‍රිවියු එකක්. ඒ වගේම තව ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. ඔයගලන්ට මේවා පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා වීඩියෝ එකක් ට්‍රිම් කරගන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එක ඔයගලන්ට ඕන කොටස ට්‍රිම් කරලා ඒ කොටස ඔයගලන්ට මේකෙන් කන්වර්ට් කරලා ගන්න පුළුවන්. මේ දෙන්නේ අපේ බේසික් සෙටින්ග්ස් ටික. ෆයිල් නේම් එක තියෙනවා. ඒ කියන්නේ මේ ෆයිල් එක නම ඔගලන්ට පුළුවන් මෙතනින් ෆයිල් නේම් එක වෙනස් කරගන්න. ඊට පස්සේ අවුට්පුට් ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ වීඩියෝ එක කන්වර්ට් වුණාට පස්සේ කම්පියුටර් එකේ කොහෙද සේව් වෙන්නේ කියන එක. ඉතින් ඔගලන්ට පුළුවන් කැමති විදිහට ඒක ඔගලන්ට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ක්ලිප් එකේ ඩියුරේෂන් එක දීලා තියෙනවා විනාඩි 3ක්. ස්ටාර්ට් ටයිම් ඇන් ස්ටොප් ටයිම් කියලා කියන්නේ ට්‍රිම් කරගන්නවා වගේ දෙයක් තමයි. ඒ කියන්නේ ඔගලන්ට මේ වීඩියෝ එකේ පළවෙනි විනාඩිය ඕන් නැත්තම් අපිට පුළුවන් මෙතනින් වෙනස් කරගන්න. ඒ ස්ටොප් ටයිම් එක කියන්නේ මේ වීඩියෝ එක ඉවර වෙන්නේ කොහොම මේ ඔයගලන්ට ඕනි වෙන්නේ කොතනදීද අන්න ඒ ටයිම් එක ඔයගලන්ට මෙතෙන්දී දෙන්න පුළුවන්. ඊට පස්සේ ක්වලිටි එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයගලන්ට ඕනි ලෝ ක්වලිටි එකෙන්නම් ඒ වගේම නෝමල් ක්වලිටි එකද හයි ක්වලිටි එකද ඕනි කියලා ඔයගලන්ට මෙතෙන්දී සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම සිලෙක්ට් කරලා තියෙන්නේ හයි ක්වලිටි එක. ඊට පස්සේ වීඩියෝ එක කන්වර්ට් කරන්න කලින් ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ වීඩියෝ එකේ මෙන්න මේ ටික් මාක් එක වැල්ල තියෙනවද කියලා. මොකද මේ ටික් මාක් එක මේ වීඩියෝ එකට වැල්ලා නැත්තම් මෙන්න මේ වගේ ඔයගොල්ලෝ කොච්චරක් කන්වර්ට් කරාද කන්වර්ට් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි අපේ මේ වීඩියෝ එක ඔඩියෝ ෆයිල් එකක් විදිහට කන්වර්ට් කරගන්න තියෙන්නේ. අපි දැන් කන්වර්ට් කරමු. කන්වර්ට් කරාට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේ වගේ කන්වර්ටින් කියලා මෙහෙම මේ ලෝඩ් වෙනවා. කන්වර්ට් කරලා ඉවර වුණාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔයගලන්ගේ කන්වර්ට් කරපු වීඩියෝ එක සේව් වෙලා තියෙන ෆයිල් එක ඕපන් වෙනවා. අදට අපේ ට්‍යුටෝරියල් එක ඉවරයි. ඔයගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ software එක ඕනි අයට පුළුවන් description box එකේ මම link එක දාලා තියෙනවා. ගිහලා download කරගන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා වීඩියෝ එකට ලයික් එකක් දාන්න, comment කරන්න. ඒ වගේම subscribe කරන්න අපේ studio hash channel එක. තව මේ වගේ tutorials ගොඩාක් ගේන බලාපොරොත්තු වෙනවා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්.